යි වකම්බක් ඥ්‍යාස ගැන තමයි අද කතා කරන්නේ මැට්‍රික්ස් කියලා කියනො එකට ඉංලිස්් වැලි යසැකන ොද්ද කියලා බලමු ඥ්‍යසවල අර්ථදැකීම තමයි තාත්තිික හෝ අතාත්තිික සංය තාත්තිකංක්‍යයක්ත්යෙන්න්න පුුවන් අතාත්ික සංක්‍යත් එන්නන පුළුව සංහයා සංකයා සමූහය සංක්‍යයා සෙට්ට එකක් රිජිකෝන නාකාර සැකැස්මක රජිකෝන අශ්‍රරාකාර සැකස්මක සකස් කරට පස තමයි අපිට ඥාසයක් කියන දේ අපිට ලැබෙන්නේ ඥ්‍යාසයක් සසාමාන්‍ය සංකේදත් කරන්නේ කැපිටල් ABCඩ වලින් සංකේදක් කරන ඒවගේ න්‍යාසයක තියන අවයව සංකේදත් කරන සසිම්පල් ටස් ලිින් ඉංගිස් හොඩියල් සිිම්පල් ටස් ලිින් මේක අපි ඕලවල් කාල කතා කරන නි්‍යාසමයි මේක සංකීර සංකත්තික දම ඥාස පාඩම අපිට කම්බයින් මැත්ස්වල පියෝපේපර එන්නේ කම් මැත්වලදී ඕලවල්ලට වඩා පොඩ්ඩක් රට යන න්‍යාස අමාරුනැති ලේසිම්පාඩවක් ලකුණු ගොඩක් පහසුවල් ලබාගන්න පුළුවන් යුරුට්ට ගත්තමයි මේක නි්‍යාස කියලා කියන්නේ අපිස්සරටයා. මෙන මේ වගේ රිජුකෝන ස්ත්‍රාගර සැකැස්මක මේ සරල වරහන් වෙන්න පුළන්න තන් කොටු වහ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මෙ මේ වගේ සැකස්මක සකස් කරගත්ත කිසියම් එක්තර පිළිවෙළකට සකස් කරගත්තු සංකයා එකතුවකට තමයි සංකය සමූහයක තමයි ්‍යාසයක් කියලා කියන්නේ. මෙ මේ ම කල්ුත් කියව නි්‍යාසයක් හඳුන්වන්න කැපිටල් ලටස් ලින් අපිට ගොඩක්කිලාවදී කම්බයිනස්ේපරේ කැපිටල් ලටස් තමයි ගන්නේ න්‍යාසයක් හඳුන්වන්න මෙනි මේක නි්‍යාසයක ගණය හෙවත් තරම කියලා එකක් තියෙනවා ඒකේ ඇත්තරම කියන්නේ න්‍යාසයක තියන අවයව සංකයාව පිළිබඳ එක්තර නිගමනයක් ගන්න පුළුවන් දෙයක් වගේ මේකේ ඉස්සෙල්ලයිම් ඉස්සල් ලම ලියන්නේ පේලි ගණන න්‍යාසයක තියන පිළි ගන මේ පැත්තර යන පෙලි මේ රතු පාඩින් මෙනි මේ තිරස්ව ලකුණ කරලා තියෙන්ෙන්නේ තම පේලි මේක තියන පේලි තුනක් එක දෙක තුන එක තම මේ ලියල් තියෙන්නේ ඒවගේ මේ උඩුවත්තට සිරස් අතට තියෙන්නේ තීරු තීරු තින එකයි දෙකයි තුනක් ඒ හිද තමයි පේලි ගන්න වැඩිකිරීම තීරු ගණන කියලා ්‍යාසයක ගණය කියලා කියන න්‍යාසයක තරම කියලා කියනවා මේක ඇත්තරම තුන වැඩි කිරීමත් තු සමානය නමය කිය ලියන්න. තුන වැඩිකරීම තුන කියව තමයි කියන්නේ. මේ මේක ද බැලුවට පස්ම දැංක සේ එකක තිය තැන ැලට පස්ස පේනවා. පේලි කොච්චරක්තියද තීරු කොච්චරක්ද කියලා. අපිට ඒක දිහා බල්ල කියන්න පුළුවන්. මේේ.ි බලන්න මෙනි පහ කියන අව යව මෙ පහ කිය අව යවේ තියෙන්නේ. පලවෙනි පේලියේ. දෙවන්න තීරුවයේ මේ පලවිනි තීරුව මේක දෙවන තීරුව මේ පලවෙනි පිළිය දෙවන පේලිය මේ මේක දෙවන පේළිය මෙ පහ කියී නවේවේ තියෙන්නේ පළවෙනි පේලියේ දෙවන තීරුවට අයත් අවය වේ තමයි මේ පහ කියලා කියන්නේ මේක පහ කියන තැනට අපිට ගනිතයේදී මෙ මේ විදිර සංකේත්වත් කරනව ක්‍රමවේදයකට පහ කියල කියන්නේ මංකිවයේ සකේත්වර සිිපල් ටස් ගන්න පලවෙනි පේලියේ හරි පළනි පේලිය දෙවන තීරුවයේ පළෙන පිළිය දෙන තීරුේ අභයෝව තමයි පහ කියලා කියන්නේ දැ පැහැදිලි ඇති ඒවිදිට බලන් රින්න තුන කියන එක වගේ අට කියන එක තුන එක ඒයානදී වශයෙන් අපිට මෙන සෑම ඒ කියනයාසේ සෑම තැනක්ම අපිට වෙන මේ වගේ අංකට ක්‍රමයක් භාවිතා කරලා ලියන්න පුළුවන් වෙනවා. මෙන මේක මේ තියෙන්නේ ඒ විදිට ලියපු ඥ්‍යාසයේ ැ හැම අවේවයක්ම සම්බන්ධ කර ගැනිමින් මලියපු සාධාරණ ප්‍රකාශනයක් තම මෙමේ සුදු පාටින් බ්‍රක වුන්් මෙ දිීට තියෙන්නේ ඉස්රට යන න්‍යාසයක පොදු සැකස්ම න්‍යසය පොදු සැස්ම සාධාරණව ඒ කියලා ගත්තෙේ ඥ්‍යාසය ඒ අයිජේ අයිවන පේලිය ජේවන තීරටයක් න්‍යාසය එම වැඩිකිරීම එන් කියලා වගේ පේලිගානක් තියනෝ එන් වගේ තීරු සංකයාවක් තියනෝ මෙ මේ විදියට එක එක දෙ එක එන්ටෙක්ඒවගේ මෙ මේ එක එක කියන්නේ පළිනි පේලිය පළවිනිි තීරු අ්‍යවය දෙකද කියන්නේ දෙවන පේලියේ දෙවන තීරු අවයවය මෙ තුුණ දෙක කියන්නේ තුන්වන පේලිය දෙවන තීරුත් අවයව මෙන මේ යනාදී වශයෙන් මෙ තීර ඉවරවෙන්නේ ඒ එක එන්ගෙන්. මේකේ අවවිවර වෙන්න ඒNගෙන් අයි කිය කියන්න පේලි එක ඳල එම් තෙක් විදෙනවා ජේ කියන තීරු එකේ සිට එන් තෙක් විහිදෙනවා අපිට මෙ මේක නි්‍යසේක පොදු සැකැස්ම අපිට මෙන්න මේට අයිප් එකට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඉස්සරට යන නි්‍යාස දෙකක් සමානවීම. ඇතරම න්‍යාස දෙකක් සමාන වෙනව කියලා කියන්නේ. ඥ්‍යාසය දෙකක් සමාන නම් සර්ලම කතාව තව න්‍යාසේක අනුරූප අවයව සමාන වෙන්න්න ඕන අනුරූප අවයව සමාන වෙන්වාගෙන් වෙනම මෙහම දෙදයා. පලවෙනි පේලියේ පළවෙෙන තීරුවට අඇත් අව්‍යවේ සමාන වෙනව නම්. ඒ අනිතඥ්‍යාසයක, පලවෙනි පේලියේ පළමවෙණ තීරීය අයවැටමයි අන්න ඒ තමයි ඥාස දෙකක් සමාන වෙනවා කිය එක සර්ලම කතාව උදහර ඇගදිට ඒ සමානය ඒ අයිජය එෙන් වැඩිකිරීම එන්නම් හාබී සමානයබී අයි වැඩිකිරීම ජය එන් වැඩිකිරීම් එන්නම් ්‍යාසදය සමාන වෙනවා නම් ඒ සමාන බී නම් අයි පේලි කියන එක එක දෙක තුන හතර එම්තෙක් හාජය කියන තීරු එක දෙක තුන හතර එ සඳහා මෙන මේ ඒ අයිජේ කියන එකත් බ අයිජ කියන එකත් සමානයි කියන එක තමයි කියන්නේ. අපිට එක තවදුටත් සරලව කිවොත් මෙනි මෙහෙම දෙයා. නි්‍යස දෙගත්තියන න්‍යසද සමානයනවා කියන්නේ ඉතාවන් සරල දෙයක් මේ වගගේ අයාසයක් තින මේ පැත්තෙ පලවිනියවව පලින් පෙලි පළින් තී සමාන ව පලවිින් පෙි පළුවින් ීරයාවයවයට දිවිනි පිලිය දෙවිෙන තීරවට ල පෙලියේ වන ීරවේ ේවේ සමාන වන පලි පේයේ දෙවන තීරවේ අවේේට හරිම සරල දක්තම අස්තය සමානයන කියලා කියන්න ඒවනට පරිිමිනමයි ගානක් දෙන්න බලුවවා යාස න මේ ාස්තක සමාන වෙන ඒනම් ක්යන්න මේ තම මේ සරලම ගාන එක් පෙන් කරන්න ඕන හිඳම ගැනිපු සර්ලම ානතමයිඒක මෙන මේ අස්තෙක සසාමානක්හොයන්න කියල තමයි අපිට දෙන්නේ. එතකොට එක් දන්ක් දැන් සමාන වන්න පලවෙන් පේලියේ පළවනි තීරේ අයේවේ එක පලවනි පෙළි පලවිනි ීරුේේක් දන් එක සමානයි හතරක් දන් එක සමානයි හතරවෙන්නෝ x ද එක සමානයි හර එ සමානයි එකින් හතරෙන් අගේ වසේ තුනයි එක් කියන තුනයි මෙගේ සරල ගණන් දෙන්න පුළුවන් න්‍යාසහොට සමානතාවය පදනම් කරගනිමි ඉසරට යන පේලි න්‍යාසය පේලි නි්‍යසය මෙ නම බැලුවට පස බව පේනො පේරිි යාාසයක තියෙන්නේ අනිවාරෙන්ම පේලියක් විතරයි තියෙන්නේ පේලියයි තියන්නේ ඒගේ තීරුුණන් තුනක් යනවා එක පේලියයි තියෙන්නේ. එක පලවි එක පේලියයි තීරතුනයි පේලඥාසයක් ලියන්නේ මෙ මෙහෙමයි මේක තීරු ගාන කොච්චර වැඩු වැඩන්න එක පේලියක් නම් එක පේලිනියාසයක් වෙනවා.ඒවගේම තීරු ්‍යාසයට දැන් කියන්න පුළුව තීරුණ ්‍යසයක තීරු එක තියන්නේ පේලිියන තරක් තියන්න පුුවන් අවුලක් නෑ තරුණ ාසය මේ මෙතින බීගෙන ීරය එක තීරු ඇති පේලන එකඇදකඇතුනයි පේලි ගැන වැඩිකිරීම තීරු ගණන තමයි ගන්නය තමයි පේලි ා නිසා තිරුණ්‍යයාසේ විස්සටයනවා ඥ්‍යාස එකතු කිරීම හඩුකිීම ්‍යාසය එකතුකිරීම හඩුකිරීම කරන්න පුළුවන් හැම න්‍යසයක්ම හැම ජාති නියාස දෙයක්මට එකතු කරන්න අඩු කරන්න බෑ. ඥ්‍යාස දෙකක් එකතු කරන්න වඩු කරන්න ඒ එක තියෙනොන්ඩිෂන්ට්ිගත් එක තමයි ගණය සමානවෙන්න ගනය හවත් තර්ම සමානවෙන්න ඕන කියන්නේ දෙක වැඩිරීම දෙ න සයක කතුර හඩු කර ල වැඩිකිරීම දෙ සය එක්ම තමයි නත්තන් දෙෙකව කිරීම සය කද එක වැඩිකිරීම දෙවගේ නිසක් එක්ක ගුණ කරන්න බෑ. එකක් වැඩිරීම තුනවගේ නි්‍යසයක් තුන වැඩිකිරීමට නි්‍යසයක් එක් වැඩි කරන්න බෑ ගණය කියන්නේ තුන වැඩිකිරීම එක වගේ නිසයක් එකතුරන්න හඩ කරන්න පුලුවන්ගන්න තුන වැඩිරීම නියාස එකක්ම තමයි එක වැඩිකිරීම තු ්‍යාසයක් එකතු කර හඩු කරන්න පුළන්ගන්න එක වැඩිරීම තුනවගේ නිසයක්ම තමයි සර්ලම කතාව ඥ්‍යාසයක් ගණය සමාන වෙන්න ඕන නයාාස එකතු කරන්න හෝ අඩු කරන්න අනිත් එක ාසද ඥාස තුනක් ඒටට වැඩි පි්‍රමාණයක් කොට දෙක් නියාස දෙක් නෙවේ ඥ්‍යාසවල ගණ සමානයන ්‍යාසි දහක් ලයාගගේ සීියක්ලයාග යොක්කොම ටිකවුනත් අපට එකතු කරන්න පුළුවන් හැබයි වන්න එකම දේතමයි එකතු කරන්න හෝ අඩු කරන්න මොක් හෝදකට න්‍යාසයක ගණය සමානක් අපිට ඕන දෙ කරගන්න පුුව. උදාහරණයක් දියටට ඒ කිය ්‍යයාසේ මෙ මේ දෙකවැඩිකිරීම දෙක යාසයබි කියන්නේ දෙකඩ කිරිීමි දෙ සේසි කියන දෙකවැඩ කිරීම දෙක නිාසය යනදී වශය යාස තුළක් අපට දීලතියනවා පල පස් ්‍යයාහතිට ඒ ඒ දනබි. ග අසය පිලියා ගත්ත මේක බිසේ මෙහිම ලිය ගත්තා ඉඩ පස කරන්න තියන අන්රූ පාවය එකතු කරන්න තියෙන්නේ පලවෙනි පේරිය පළවෙනි තීරුවේ අවය වය එකතු කරන ත් දෙවිනි අසය දෙවිනි පි පළවෙනි පිලිය පළවනි තීරී අයට අන්ුරූ පවයව මේ පලවෙනි එකතු කරන්න මේකට මේ පලවෙනික මේක එකතුර හරි යන්න අන්රූ පව තම එකතු කරන්නේ මෙත උදාහර ඇතිත මේ එක මෙ දංකසක තියන්තන එකතු කරන්න වන්නේ ඒතැන බීගෙන මෙ මෙතන තිනාවය වයට බීරිණ සීනවන තුනෙන් අඩු කරන්න වෙන්න එක. තියන අදීවශයේ ඒ දැන බී කියන එක ්‍යාශසලෙක තු පිට මෙන මේ විදදි අන්මෙන සු ක දිර ගන්න පුුවන් ගේම බිරින ී කියනෙක ටු සුලු කරල දිට ගන්න බලුව රිම ලෙසි ඥසක්කතුව හෝ අන්තරයේ ල් ස ස්්‍රයි් කර යික අ ්‍යනශය කරන්න එවග බෙල්ලයික න කලිකර ති ලට අලුත්ම ඩියෝවල් ො ග ගන්න පුලුව. ඒගේ මෙනෙ ගන ගන ි තුන ොච්ච විශා ්‍යාසයකුනත් කමන්න න්‍යස දෙක්තු නක්නවේ ඕනක් එකතු කර හ අඩු කරන්න අපපිට ඕන දෙයක් කරන්න පුුවන් කරන්න තියෙන්නේ. අන්ුරූප අවයව එකතු කරන්න අන්රූප අවයව අඩු කරන්න එපමනයි තියෙන්නේ හරිම සරලධයක් ඥ්‍යාසය එකතු කරන්න හෝ අඩු කරන්න කියන එකේ තියෙන්නේ. ඉස්සට යනවා න්‍යාසයක් අදිශයකින් ගුණ කරන්න කියන කාරණ ඒකත් හරිම ලේසි. කියනසේ මෙහෙමන අපි දුන්නත් මිය් කියන්නේ අදිශයක් නම් අධිශයක් කියන්න නියතයක් වගේ එකක් තමයි මිය් ඒනම් මේ සියලු මාවය මියෝගෙන් වවැඩ කර මේ තියෙන මියව් දෙකෑ මියු පහයිම ුර හතරයි ම දෙකයි ඒ මෙ සෑමාවයක්ම දෙින් වඩි කර එතමයි මේ අන්තිම ප්‍රතිඵලය ගේම රින දෙක දනවෙන්න පුළුවන් මෙ ධදිශේය රින වෙන්න පුළ දනවෙන්න පුළුව පරිමේ සංකයාවක් වෙන්න පුළුවන් ෙන පරිමේ වන්න පුළන් දැ පරිමයවෙන්න පුලුව ොකක් ුණු ප්‍රශ්නයක් නෑ අනුරූප අවයව ගුණ කරන්න තමයි තියෙන්නේ ඥාසය කර්සයකින් ගුණ කිරීම කියන්නේඒවැනි දෙයක් මේ තියෙන්නේ ඥාසය අතිසකින් ගුණ කිරීම මේ තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර ටික හරිම ලේසි ඉස රට යන මෙන මේ වගේ තියෙනවා නස තුනක් මෙ මේ විදියට න්‍යාසයක් අදිශයෙන් ගුණ කරලා ඒවගේ ගුණකරපු න්‍යස දෙකක් එකතු කරලා හරිමලේසි මෙනි මේක හෝමවක් විදිටරාල්ට කරන්න පුල යිකින් ශොට්ටක් ගන්න විඩියෝ එකේ. හිසරටයන න්‍යාසේක පෙරලුම න්‍යසයක පෙරල්ුම කියගෙන ඇත්තරම පලවෙනි පේලිය පළවෙෙන තීරෝ විදිහයටත් දෙවනි පේලිය දෙවන තීරෝ විදිහයටත් යනාදී වශයෙන් පිළිවෙලින් අතුරු මාරු කරට පස්සේ ලැබෙන නව න්‍යසය තමයි පෙරලුම් ්‍යාසය කිය කියන්නේ පෙරලුම් ්‍යාසයට සංකේතයක් දෙනවා ඒ කියල න්‍යාසේක, පෙරලුම් න්‍යසය අපි ගත්තවොත් ඒ මගින් තමයි නිරූපණය වෙන්නේ. යම් න්‍යාසයක පෙලි හා තීරු අතුරු මාරු කල විට ලැබේ නි්‍යාසේ පලුම් න්‍යසය පෙරලුම් ්‍යාසය වේ න්‍යාසයක පෙරලුම AT මගින් නිරූපණය වේ. පැහැදිලි ඇති උදාහරණයක් ඉදිහයට ඒ කිය න්‍යාසය මේ කනම් පලවින් පෙලි පලවෙනි තීරුව දෙවිනි පේළිය දෙවන තීරුව. වන පේළි තුංවන තරු යනාද වශයෙන් සගස්කර ගතර පස්සේ ඒ න්‍යස පරළිනිියයසවත් ඒ ගෙනෙවිල් ලබාගන්න පුළුව ි කිය මේ ්‍යයස දම් පිරිමනි ස තරපසව ට මේේදීට බගන්නඩ පුළුව හරිම ලේසි පෙරළුමනාසයක් කියන එක. විශේෂ නයාස විශේෂ නි්‍යස ශේෂණ යාාසයයටතේ තියෙනවා ඥ්‍යාස වර්ග කිහිපයක්ම ඥාසවල ස්වරූපය පදනම් කර ගනිවින්තම මේ විශේෂාස යටතේ න්‍යාස වර්ගී කරණය කරලා තියන්නේ විශේෂ න්‍යාසවල පළමු වන්න විදියට සම චතුර ඥ්‍යාසය කියන එක පළවෙනි නක්ට වශයෙන් තෝරගෙන තියෙන සමචතුරශයක්කය ළමයි මෙහෙමයි පේලි ගණන හා තීරු ගණන සමාන වෙන වනා ිගන්න සමාන පේලගෙනන පහයිනම් තීරුගන්නත් පහයි නං ඒක සමජතුරශනයාසයක්ක නවා ඒක සංකේතුවත් කරන එෙන් වැඩිකිරීම එෙන් පෙලි ගන්නත් එන් තීරු ගන්නත් එන්නම් ඒ අපි කියනෝ සාමාන්‍ය හාරේදි එන්වන ගණනයාසයක් කියලා දෙක වැඩිකිරීම දෙකන අසැක් කියන්නේ ඒ කෙලින්ම් දෙව ගනයසැක්කි ලැබට කියන්න පුුවන් ඒ ඒ වගේ තුන වැඩිකිරීම තුරයාසැක්කි ල කියගන්නන්නේ තුන්වින්න ගණනියසැකකි ලපිට හරි ලේසිය කියන්න පුළුවන් ේතියෙන්නේ එවැනි නි්‍යාස දෙකක් තමයි මේතියෙන්නේ ඉදිරිඩයනවා දෙවැනි විශේෂ න්‍යාස වර්ගය සමමිති සමවිතික න්‍යසය කියන්නේ යම්නාස පෙරලුම් න්‍යාසය ගත්තර බස්සේ මුල් න්‍යාසයටම සමාන වෙනවනම්. එවැනි න්‍යාසයක් තමයි පෙරලුම් න්‍යාස කියල කියන්නේ අව පාරක් කියන්නම් යම්න්‍යසයක පෙරලුම් න්‍යාසයත් මුල් න්‍යයාසයටම සමාන වෙනවනම් එවැනි නි්‍යාස සමමිතිකනයාසයක් කියලා හඳුන්ගනෝ උදාහරණයක්කදිට ඒ නම් සමමිතිකනයාසයක සමමිතිකනයාසයක ඒ කියන සම්මිතිකනයාසයක් නම් ඒනයාසයේටීහෙවත් පෙරල්ලුම්න්‍යාසය සමාන වෙනෝ ඒ නි්‍යයාසයටම කැපිටල් ඒ න්‍යයාසයටම ඒ කපිට ගියන මුල මේ විදිහයට කැපිටල් ඒ ඒ න්‍යයාසය සමානයි කැපිටල් ඒත් ටීවන්‍යයාසයටම බලන්න මේක පළවිනි පේලි එක දෙක තුන ල මේ පෙල්ු ගතර පලන පෙළිලන ීරුවෙනවා එක දෙ එකක් තුන දෙවන පෙළි ගන්න එක එක ඒම දෙවනි තීරුව එවගේ තුංවන පෙළිය තුන එක පහ බලන්න තුන්වෙන තීරුව තුන එක පහ මේ සරලම කතා තමයි යම් න්‍යාසයක පෙරලුම් න්‍යස පෙළලුම් න්‍යසේ ගත්තර ස්සේ ඒ ලැබෙන පෙරලුම් න්‍යාසය මුල් න්‍යාසයටම සමාන වෙනනම් එවැනි නි්‍යසයක් තමයි. සමමිතික න්‍යාසයක් කියල කියන්නේ. ඊළඟ විශේෂ ඥ්‍යාසවර්ග කුටික සමිති න්‍යස කුටික සම්මිතික න්‍යාසයක් කියන මෙවැනි එක. කැපිටල් ඒ කුටික සම්මිතික න්‍යසයක් නං. කැපිටල් ඒ න්‍යයාසයේ පෙරලුම් න්‍යාස සමාන වෙනෝ මුල් න්‍යාසයේ රින අගයට. අපහෝ කියන්න ඒ කියන කැපිටල් ඒ කුටික සමිතික න්‍යාසයක් නම්. කැපිටල් ඒ න්‍යයාසයේ පෙරලුම් න්‍යාසය සමාන වෙනවා. මුල් ඥ්‍යාසයේ රින අගයට දහරණයක් දිට ඒග න්‍යාසය මේ කනම් පෙරුම් නෑසේ ගතවස්ට මේ ගන්න බලුවන් මෙන්න මේ ඒ.ට කියන පෙරලුම් ්‍යාසය රිනය රිනෙන් වැඩිරලට බස්සේ අපිට ලැබෙන්නේ පෙරලුම් න්‍යාසයමයි ඒ.ට සමානයි රින ඒ නම් ඒක කුටික සමමිතික නඥාසයක් අපිට ගානක් දුන්නොත් ඒකොටසේ පිියෝපයේ පරේ ඒකොටස බිකටස දෙගක් තියනවනේ ඒකොටසේ දුන්නොත්. නාසයක් දීලා මේ න්‍යයාසය කෘටික සම්මිතික නි්‍යයාසයක් බව පෙන්න්නන්න කිලපිට කරන තියෙන්නේ ඒ T සමානයි ම ඒ බව පෙන්නන්න තමයි. හරිම ලේසි සමන්‍යාස වර්ගීකරණය සොරවූපය බැලූවල්මට පවා අපිට කියන්න පුළ න්‍යාසය මොනවර්ගය න්‍යසයක්ද කියලා මතක තබා ගැනීම ගොඩක් ප වටිනවා සහ ලේසි වැඩේ. ඥ්‍යාසයක විකරණය කියනෙක්. ඇත්තටම න්‍යාසයක තියෙනෝ විකරණ එය කියලා දෙයක්. ඥයාස එක තියෙන විකරණ ජාති දෙකක් තියන. එක විකරණයක් තමයි ප්‍රධාන විකරණය අන තිකරණය තමයි දිතිය විකරණයන්න මේ රූප සටහනය දැක්කන විදික ප්‍රධාන විකරණය කියලා කියන්නේ අකුරුව අනි පැත්ත ගැහුටස්සේ ඒ පැත්තට ය එක තයි ප්‍රධාන විකරණය වෙන්න ඒගේ එසේ ඩකුණ තියෙන පැත්තම තියෙනක තමයි දිතික විකරණය වෙන්නේ. ස්නට යන න ක් යික් කර ලයික්‍ය අධ්‍යාන ශෂය කරන්න එවගේ බෙල්ලයිකන එක කලෙක්රෝති වල්ට අලත් වඩියවල් ොට ිෂන එක ගඟගන්න පුලුව උඩත් ්‍රිකෝන මිතික නයාස උඩත් ත්‍රිකෝන මිතික ්‍යයාසයක් කියල කියන්නේ සම චතුරස් නයාසේක සමඳදුර හසයක් කියෙම කලින්ගතා කරා ්‍යසේක ගන පේලිගන්න තිරුගන්න සසාමානයව සමජතර නාාසයක් කියල කියන්නේ ප්‍රධන විරණය. ඒ කතින් කතා කර ප්‍රධාන විකරණයට පහලින් ඇති සියලු අයවෂ නම් ප්‍රධන විකරණය ැන මේක ප්‍රධාන විකරණයට පහලින් තියෙන සියලු අයවේෂූන නම් එව තමයි උත්ත්‍රිකෝණ මිතිකෙන යාසේ කියල කියන්නේ. ඒගේ තව න්‍යස වර්ගයක්ත්තියන නිතිමති උඩත් ්‍රිකෝන මිතික නයාස නිතිමති ඩට්‍රිකෝන මික නයාසයක් කියල කියන්නේ සමචතුරශ්‍ය න්‍යයාසයක සමචර්‍යසයක් විය යුතුමයි සමචතුරස නයාසයක ප්‍රධාන විකරණයට පහලින් ඇත සීල අ්‍යවෂූන නම් හා ප්‍රධාන විකරණය හිත් අවවූ්‍ය මෙහමයි ටිකෝන මිතික න්‍යයාසයක ඩත් ්‍රකෝන මික ්‍යාසක ප්‍රධාන විකරණයට පහලින් තමයි ඥාසේක අයවශුන්නේ වෙන්නේ නිතිමතින් උඩත් ්‍රකෝනමික ්‍යයක වන්නන්නේ හෙම ප්‍රධාන විකරණයට පහලින් තියෙන අවේවෂුන්නේෑ ඒවගේම ප්‍රධාන විකරණයට අවයවශූ්‍යයි මතගතියයාගන ලේසි. ඊළඟට උ ත්්‍රකෝණික නසගේ තින යටත් ්‍රකෝනමික ්‍යාසක තවර්පයක් යටත් ත්‍රිකෝණ මිතික නයාසයක වන හමදයා සමජතුරශනසයක ප්‍රධාන විකරණයට ඉහලින් තියන අයවශු්‍ය ඒලන්න ප්‍රධානකරණය මෙතන ප්‍රධානවි කරණයට උඩින් තිර සීලු අවයවු ය ඒව තමයි යටත් ්‍රිකෝන මික ්‍යසේකල කියන්න යටත් ්‍රකෝන මති ්‍යයාසේ ප්‍රධාන විරණයට උඩින් තියනාව ව ු ය උඩත් ්‍රිකෝ මති සේ ප්‍රධාවිිරණන පහලතිාව වශුන් යයි.ඒවගේම තවත් නිති මතින් යටත්්‍රකෝුණන මිති ්‍යයස කියල කියන්නේ සමචතුරශ නයාසයක ප්‍රධාන විකරණයට ඉහලින් ඇති සියලු අවයවෂූනය නම් සහ ප්‍රධාන විකරණණය හිත් අවේවශූ්‍ය නම් එවැ නිතිමතින් යටත්්‍රිකෝන මික නියාස කියලා හැඳින් වෙනවා මෙ මේ විදියට න්‍යසයක් තමයි නිතිමති යටත්්‍රිකෝ මිතික න්‍යාසයක් කියලා කියන්නේ ඉස්සරට යනවා විකරණය න්‍යසය. විකරණ නයාසය කියලා කියන මෙමයි සමජචතුරශ නයාසයයෙන් ඕවන ප්‍රධාන විකරණයට ඉහලින් තියෙන අභ්‍යව්‍යුන් ්‍යයයි, ප්‍රධා විකරණයට පහලින් තියන අවයව්‍ය වූයයි මෙවැනි ඥාස තමයි විකරණ ඥ්‍යාසය කියලා කියන්නේ. ප්‍රධාන විකරණය අවයව කෙනෙකින් වෙනස් වුට මන්න රිනාගයන්ුවට ප්‍රශ්යක් නෑ කොමරි ප්‍රධාන විකරණය තියෙන අවයව සූන්‍ය නෙවෙයි අනිත් අ ඔක්කොම සුන්ය ප්‍රධාන විකරණය අයව තියනවාව බින්දුව නෙවෙේ එවනි ්‍යාස තමයි විකරණ්‍යාසය කියලා කියන්නේ. ඒගේ අධිශ් ඥාස කියල තියනෙන ඊ ළඟ වර්ගය විශේෂණ යාසයටද විකරණ ඥාස ප්‍රධාන විකරණය සීල් අවයව සාමායි, ප්‍රධාන විරණය සීල් අවයවසාමානයිගේ ප්‍රධාන විකරණය හැරනුට නඥාසේ අනත් සීල් අවයව ශූ්‍යයි එවැනි ඥාස තමයි අධිශ ඥාසය කියල කියන්නේ. ඊළඟට ඒක න්‍යාසය ඒක න්‍යසේ හඳුන් වන කැපිටල් අයි අකුරේ. අධිශ්්‍යාසය අධිෂ්‍යාසයක් කියල කියන ඇබි කලින් කතා කරගේ ප්‍රධාන විකරණය අ සමානවය තමයි සමානවයෝ තියනෙ එකක් තමයි අධිශ් ්‍යසය කියල කියන්නේ මේ වගේ අධිශඥාසයක ප්‍රධාන විකරණය තියෙන්යව ප්‍රධාන විකරණය තියන අවයව එකක් නම් එවැනි න්‍යාස තමයි ඒ න්‍යාසයක් කියල කියන්නේ මෙතන මේ තියනන්නේ තුවෙනි ගනයක නි්‍යාසයක් තුන්ව ගනයක යාසය යි ත්‍රීෙල හඳුන්ගන වගේම. දෙවන ගනක නි්‍යාසයක් අයිටූ යනුවෙන් හඳුම්වන්න පුළවා ඒවගේ ශූනි ්‍යස ශූන්‍යයාස නම බැලූට පස පවපේ න ශූණ්‍යයාසයක කිසි අ්‍යාසයක සියලු අව ශූ්‍යනන් ඒ නිා ශූනින්‍යස ලෙස හැඳින්වේ ඉදිරිට යනවා වැදගත්ම කොටස මේ වීඩියෝ එකේ නි්‍යාස ගුණිතය නි්‍යාස ගුණිතය තමයි මේ ටිකෝ මේ වීඩියෝ එක වැදගත්ම කොටස හොඳින්ම අහන් ඉන්න ඒ කොහොමද මේ න්‍යස ගුණිතයක් කියන්න කියලා. ඇත්තටම ඥ්‍යාස ගුණිතය කියල කියන්නේ අපි ඔයාල දන්න සාමාන්‍ය ගුණකරීම වගේ කියලා හිතුනට ඒක පොඩි වෙනසක්තියනො ස්වර්ලු දාහරණයක් ගන්න අපි දන්න දෙකේ ඉක්කම දෙකේ ඉලක්කම තුනෙෙන් වැඩිකරත් හයයි ඒ සාමාන්‍ය ගනිතය ඒවගේම තුනේ ඉලක්කම දෙකින් වැඩි කරත් ඒත් හයයි ඒ සාමාන්‍ය ගනිතය ඒ වුණට මෙ ඥාස කියන එක ගුණ කරට පස්සේ ලැබෙන්නේ වෙනස් උත්තර. එක ම මේ විදිරි පැහදිි කරන්න ඒ කියන ඥාසයක් බ කියන ඥ්‍යාසයක් ඒ වැඩිකිරීම බ කියයාසය ඒ කියන්නේ පල විනි ලියෙන් ්‍යයාසය බී කියන දෙවුණනි එල්ලියන් ලයාසය මෙ ඒ ්‍යසත් බී ්‍යසයත් ගුණර විදි ඒ ්‍රහල්ලි නොද බ පිටි පස්සෙ ගයනවද මෙ කියන විදියට අනුවල් ලියන විදිහයට අනුවපවා මේ ඥාස ගුණිතයේ ප්‍රතිඵල වෙනස් වෙනවා වැඩි බ යාසය සහරලාට ි ඩිරි මේ ්‍යසයට සමානවෙන්න පුළුවන්. ඒක හැමතිස්ස මෙහෙ වෙන්න ඕන කියලා අපිට කියන්න බෑ. ඒ සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සහරලාට ඒක නිසේ බීකිින් වැඩිකරට බී කිය යයාසේගින් වැඩි කරන්න බැරිවෙන්නත් පුළුවන් ඥ්‍යාසයක් ගුණ කරන්න පවා. තියනෝ නි්‍යස ගුණිතේ කියෙනෙ කඩිෂන්ටිගත් තියන ොන්දේ ටිකක් තියෙනවාඒ කොන්දේසිල්වලට අනුරූප මේ ්‍යාසය පිහිටන්නත්ත අපට ්‍යාස දෙක ගුණ කරන්න බෑ. ඉස්සලාට යන්න. නි්‍යාසයක් ග ගුණ කරන්න නිවාරෙන්ම න්‍යසයක් අර්ථ දැක්වවෙන්න ඕන න්‍යාස ගුණතයක් අර්ථ දක්වන්න කිය න්‍යසයක් ගුණ කරන්න පුළුවන් ්‍යාස ගුණතේ හැමවිටම අර්ථදක් වන්න ඕන්නෑ. මෙහමයි. ඒ වැඩිකිරීම බි කිය න්‍යාසයක් තියෙනවා. ඒ නින්‍යාසයක් අර්ථ දැක් වෙන්න නම්. අපිට පලවෙනි ලියන න්‍යාසයේ තීරු ගැණන සමාන වෙන්න ඕන දෙවෙනියට ලියන නයාසයේ පේලි ගැනට ආපෝ කියන්න. වැඩිීම බිනයාසයක් අර් දක්කෙන න න්‍යාසනයාස ගුණ කරට පස්සෙත් ලැබෙන යාාසයක් මයි එක මතක තියාගන්න. පලවෙනිට ලියනයාසේ තමයි ඒයා ඒ වැඩිකිීම බී වගේ න්‍යාසයක් අත දැක්කන්නන පලවෙනිට ලියනයාසේ තීරු ගණන්න සමාන වෙන්න ඕන දෙවෙනිියට ලියනයාසයේ පේලි ගැණනට හරි. පැදි ලියට ගන හැදරටලස එක තවත් ලිය වෙනවා තව දෙයක් තිෙනවා. මෙන්න මේ වගේ ලැබෙන නයාසේක ගුණකරටමස ලැබෙනයාසේ ගණය අපිට ගුණ කරන්න කලින්ම දැන ගන්න පුළුව. ඒ ගන්න මෙහෙමයි. ඒක එන්නේ පළවෙනිට ලිනයාසේ පේලි ගණන වැඩි කරනවා දෙවනිිය ලියනයාසේ තීරු ගණනනි උද ආපහු කියන්නක් ගනයල් මේ වගේ ගුණ කරට පස ලැබෙන යාසේ ගණය අපිට පළවෙනි ලියනයාසේ පේි ගණන වැඩි කරනවා දෙවනිර් ලියනයාසේ තීරු ගනින්. පිට පසේ ව කොචරතින ොද කියලට ො වගේ ගන සයක් දෙන්න කියලා අපිට ඇති ගුණ කරන්න ප්‍රතමෝ දැනගන්න පුළුවන් ඇන්ඩ අපිටහම දැනගත්‍ර පස්ේ අව කොච්චර්‍රමාණයක් තිනොද කියලා දැනගෙන අපිට අරමුණක්ත් ඇතුව ගුණ කරන්න පුළුවම ්‍යාස ඉදිරියට යනෝ ඒක අනි්‍යයාසයක් දෙනෝ මේක පෙලිනියාසයක් දෙක පරින පත් වන තවේකත් ති නෝ බී තීරුණයාසයක් දෙකරන්න තුුණ හය බලන්න මේකේ ඒ වැඩිකිරීම බී අර්ථ දැක්වෙනවද මම කල්න කිව්වා නි්‍යසයක් අර්ථ දැක්වෙනව නම් පළවනිලියනයාසේ තීයෝ ගණන සමාන වෙන්න ඕන දෙවනිඇර්ලියන් යාස පිරිගැනට හරිනේ පළවනිල්ලියනයාසේ තීරු ගන්න කියද එකයි දෙකයි තුනයි දෙවනිල්ලියන යසබී බිනි යසේ පිළි ගන එකයි දෙකයි තුනේ හරි ඒබ කියන එක අර්ථ දැක්වෙනවා මොකද පලවනිට නයාසේ තීරු ගන්න දෙවිනිට ලියනයාසේ පිලි ගන්න සමාන හින්දා. මෙට මේකේ ගුණ කරන්න එක්තරා විදයක්ක්තිී නො හරි ලේසි මෙන මේ වගේ පුංචිම නි්‍යාසක ගත්ත බස්ේ ලොකු ලොකුන්‍යයාස වල ගුණ කරන්න ලේසි වන හින්තම ම පොඩි මුදාාරයක් ගත්තේ වනෙමයි. පලවනියට තියනයාසේ තීරුව ියගත්තා. දෙවිනියටට ලියනයාසේ පේලි ියා ගත්තා හදකතමයි මේ තියෙන්න. ඉට බස්සේ පලවෙනි අවයවය ගුණ කරන ඒ වගේම දෙවිනි අයගුණ කරන දෙවිනි අවේවේ තුංගනි අවයයගු කරනු තුංගනිි අඔයවයෙන් ගුණ කරලා එකක්ක් ඒවා දබල් දබල් ගුණ කරලා මේවා මෙ තුනම එකට එකඇතු කරනවා. හරිද දෙක දෙවරත් දෙක හතරයි රිණ පස් රින්න දුන දන පහළවයි තුන්වරක් හය හයයි දැන් තේරන වැති මේක ලැබිලි තියෙන්නේ තුන්නි පේලියේ පළවිනි තීරුවේ සය තුන වැඩිකිරීම එක් වන ගණය නයාසයක් වට තේරන ඇති ලැබනයාසේ ගණය වෙන්නේ පළවෙනිට ලියන් යාසේ තීරු ගණනක් දෙවනි ල යාසේ පිලි ගණනක් කියන එක තමයි මේකේ ගණය වෙන්නේ ඉදිරිට යවා අප ගානක්ද මෙම ඒගෙන මෙිනිගේ සමජචත්‍රශණසයක් බ කියන මෙයගේ සමජත්‍රශණයයාසයක් ඒ බඩිකිරීම බි හොයන්න කියලා තියෙනවා කලින්කිව් වගේ ඒහි තීරු ගණනට බිහි පේලි ගන්න සමානයි ඒහි තීරු ගන එකයි දෙකයි බිහි පේලි ගැන්න එකයි දෙකයි හරි ඒගැන්නේ ස ගුණ කරන්න පුළා ර්ථ දක්නෙනවා. මමි මෙහෙමයි. ඒකන්නේ අසය මෙතන. බීගෙන්න්නේ අසය මෙතන ලිය ගත්තා ඒ කිය සේ පලෙන්ට ලිය ගත්ත බීගෙන් අස දෙවෙනි ලිය ගත්තා මෙද ගුණ කර මෙ මැලියන්නේ. මේක ලියනෙක්තරා විදියක්ක් තියනවා. බලනය ලියන විදිිය මේකේ. රල්ලයාසයේ පලවෙනි පේලිය එක තැනගෙන් ලියා ගත්තා මේ වගේම පලවෙනි පිය පල යාසයේ පළවිනි පේලි අවයවය මෙතනයි මෙතනයි ලියාගත්තා හරි බලාගන හොඳ්‍රමය ලියන විදි. නිට පස්සේ දෙවිනි න්‍යාසයේ දෙවිනි ්‍යාසයේ පලවෙනි තීරුවේ අවයවය අවයව දෙකම තුනයි එකම ලියාගත්තා ඒ වගේ මෙ මේ දෙවෙනි එකයි දෙකයි ලියපුතැනින් දෙවිනි රිීනයාසේ දෙවිනි තීරව ලියාගත්තා ඒවගේ මෙ අටින් මේ පලවෙනි පලවෙනි ලනයාසේ පලවෙනි පේලිියවේව මෙතනයි මෙතැ ලියා ගත්තා එක පස්සේමතුුණ එක මෙතැ ලිය ගත්තා හත රින හතර හය මෙතැල් ලියගත්තා හරි ඉට පස්සේ පලවෙනි යට ලියපු න්‍යසේ දෙවෙනි පේලිය පහයි රින හතර මෙත ලියාගත්තාඒවගේම මෙ ලියාගත්තා පළමෙන් ලිලයසේ දෙවිනි පේලිය මෙතනයි මෙතනයි ඊට පස්සේ තවදයක් තියෙන ට පස්සේ මෙනම තුනා එක කියන එක තුනක මෙතන ඊට ඊට යටිට පසේ රි හතරයි රින්න හයා කියන එක ඊට හරිටම යට ලයාාගත්තා ඔන්න ඔය විදදියට දැන් අපි ඔක්කොමටක ලයාාගෙන ඉවරයි මෙ මේ විදිර ලියාගෙන බණන්ම ලියල තියෙන විදිිය එක්තර රටාක් තියන මෙන මේ එකකයි දෙක මෙතනත් මෙතනත් ලියන රින්න පහතර මෙතනත් මෙතනත් ලියන තුනයි එක කියනක මෙතනත් ලියනෝ මෙතරත් ලියන හත්ර හැක කියන එක මෙතනත් ලන මෙතනත් ලියන ලියලා ඊට පස්සෙක්තර විශේෂ දෙයක් කරනවට කලින්ගේ කරපු වගේම මෙන මේ විදියට පලවෙඩිය පළවෙන් ලියපු මෙන හරහල් ලියපු මේ පත්තැ ලියප එක මේ පැත්තැ ලියප එකයි මෙන මේ එක කියනාවේේ තුනෙෙන් වැඩිකරා යගේම දෙක කියන එක වැඩිකර මේ ගුණරපුල එකතු කරා. ඒවගේම එකයි රිහතරයි වැඩි කර දෙකයි හයයි වැඩි කර එකතු කරා. පහයි තුනයි වැිරා පහයි රිිනහතරයි වැඩි කර රිහ රිිනහතරයි එකයි වැඩි කර එකතු කර හය රිහතරයි වැඩි කරා එකතු කර මෙ මේ විදි එකතු කරලා අපි ලියාගන්නවා ලියාගෙන මෙන මේ විදියට එනවා. එක් වරත් තුන තුනයි දෙෙවරක් එක දෙකයි. එක ලියාගත්ත මෙත්තන මේ අපි මේ එකතු කරන්නේ මෙන මේ පලවෙෙනීයට ලියපු අවයවේ තම එකතු කර ලිය දන්නන්නේ එක මෙත ලිව්වේ දෙවනි ලියනෙක් එක්වරක් ක්‍රින හතර හරි එකතු කරනවා දෙවරක් හය එක මෙතන මේ දෙවනි අවයවි ලියන් මේක වගේ මෙ මේක පස්වරක් තුන මෙතන දන ක්‍රන හතර වරක් එක මෙතන පස්වරක් ්‍රන හතර මෙතන දන හයවරක් හතර මෙතන හරි දෙස්සේ මෙන ධනරින සොලකමින් ලියන්න තියෙන්නේ. තුරක් එක ගතුවිටම් දෙවරක් පහයි රිනහතර දොලහ අටයි යන අදීවශයෙන් සුළු කරලා අපට වෙන මේක අපට වෙන මේවි දල්ලියන්නනෑග දෙවනි ගනයේ අනියාසයක් තමට ලැබෙන්නේ ඉට පස්සේ අපි මේ කලින් ලිව්වේඒ දැල් ියන බඒ අරවගේම රගේ ක්‍රමේද භාවිතා කරලා තුුණ තුුණනා ඉර හතරයි මෙතනත් මෙතනත් ලියනවා ය එකයි හය මෙතනත් මෙතනත් ලියනවා එකයි පහම මෙතනත් මෙතනත් ලියනවා දෙකයි රණ හතර මෙතනත් මෙතනත් ලියනවා. මේ රටාව අවබෝධ කරගැමින් ලියලා මෙට මේ විදියට ගුණ කරලා මේ විදියට අපි ලියාගෙන ඒගිට පස්සේ සුළ කර ගත පස්සේ රිනදා හත විසි හතර තිස්සෙක රන විසික යනදී වශයෙන් හරි ලේසියෙන් අපිට ගන්න පුළුව සවදයක් තියෙන අපිට මෙන්න මේ ඇවිල්ලති යෙන්නේ ඒ වැඩිකිරීම බක යාසය අපිට මෙට මේ වගේකා ඉට පස්ස දෙවිනිට අපි ගනිපුයකින් ගෙනම මේකෙන් ආවේ මෙන මෙහෙම සමීකර මෙහෙම නයාසයක් බලන්න ඒ වැඩිකිරීම බීන්‍යසයයක් බ වැඩිකිීම මේ න අසයත් බලන්න මේ මේ අසයන වේඩ මෙතැ ද. දෙවට පේන ඇති නි්‍යාස දෙකක් ඒ කියන එක මුලින්දාලාල බීකිනේ පස්සන්දාලා එන න්‍යාසයත් ගුණ කල්ලා අවුට පසෙන් න්‍යාසයත් බීකෙන කිච්සර හින්දාලා ඒ එකනක පස්සන් දාලා ගුණ කරාට පස්සෙන් ්‍යාසයත් සමාන නැහැ ඒම සමාන වෙන්න ඕනෙත් නෑ සමහර වෙලාවල්ති නො සමාන වෙන ඒ ම ඉස්සරට කතා කරන්න දැම් මෙතන සමාන වෙන් නෑ කියලා අපිට පේනවා හැබැයි නි්‍යාස දෙකක් තියෙනව මං ඒක ැකිව්වේ නි්‍යාස දෙකක් ගුණ කරනො කලගෙන අපිත් සාමානයෙන් දන්න ගුණ කිරීම වගේවට ඒට වඩ හත් පසිම වෙනස් කලාවක්තම නි්‍යස ගුණ කිරීමේදදි වෙන්නන්නේ එම නි්‍යස ගුණිතේ විශේෂත්වය නි්‍යස ගුණතේ හැටි ඒ බලන්න ඒ වැඩිකිරීම කියන එක අසමානයි B වැඩිකිරීම ඒ අච්චරයි තවයාට මේබ කිය යාසේ මේන ස කියස මේන වැඩිීම සසය වැිකි නසෙත්වයනමි හෝමවක් විදිට කලින් යෝර නිු නොලජ එකක බවිතා කරමින් වමට මේක හෝම්බකයක් විදියට කරන්න ස්රාටය නම් මේ බලන්න මංගත්තා තුංෙන් ගලන අසයා මේක පලවෙනි කැපිටල් ඒ කියන්නේ අසය මේක කැපිටල් බ කියන්නේයාසය නොවතවැනි අස දෙක වැඩිරීම ිහිවහන්න ගියල් තියන ලන එක ලියන විදික් තියන මෙන මේක තුන්ගනි ගනේ නයාස දෙක ගුණිත මේ වගේ එකක් ඒලෙවල්ලදි තාම ඇවිල්ල නැහැවුණට ඒ කියල කියන්න බැහැනයිට එහින් අප මේ වගේ හෙ පුරදවෙමු බල ලීන විදිියත් තියෙනවා පලවිනි පේලියයේ පළවිනි තීරුවේ තියන අව යව තුන හොමොම ලියාගත්තා දෙවිනි පළවිනි යාසේ දෙවිනි පේලියේ අවේව හොම ලියාගත්තා ඒ වගේ පලමනි නියාසේ තුන්ගනි පේණිට අවයව හොම ලියාගෙන මෙතනත් 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 ලියනවා කහපාඩය ලියල තියෙන්නේ දෙවනිගට ලියගට යාසේ පලමු පීරුවේ අව යව මෙනම සුදු පාඩ ලියල තියෙන්නේ දෙවනි ලිය ලයාසේ දෙවිනි පේලියේ අවයව මෙ කොලපාඩෙන් තියෙන්නේ දෙවැනි ලියගතු යාසේ තුන්වෙනි පේලිය නෙවෙයි තුන්වන තීරුවේ අවයව ඔවිදර් ලියයාගෙන මෙ බලන්න ගුණ කරන විදිිය තිනවා. එක පලමනි අවේ වැඩි කරන පලුණි අවයවේ පලනි දෙවිනි අවේ වැඩි කන දෙවෙනි අවයේ ග වැඩිරන තුුණනි යවය වැඩි කරලා එකතු කරනවා. ඒවගේ මෙ හැම තැනකම මෙ එකකාවවේ පලවනි ාවේ පලව නිගි කරු දෙවිනිියාව දවිනි වැඩ කරන තුංගනියාවේ තුනි ඩිරනු මේ එක් එෙක් හැම තැනිම්ම මෙම ගුණ වෙලා මෙන්න මෙතර එකවයවයක් මෙතර එකවයවයක් මෙතරන එකවයවයක් ැනාදී වශයෙන් ඒ වැඩිකිරීම බී කියන් යාසයේ තුංවෙන් ගැනන යසයක් අපිට මෙත ස්ථාන නමයට අගන් නමයක් එනවා ඒ විදිර සුළ කරලා ගනිමින් ලබගනිපු ඥාසයක් තමයි මේ තියන්නේ ඒ වැඩිකිරීම බීගෙන් යාසයට එන්නේ මෙෙනම පහ පහනමය තුන දාසය එකොළහා හතරින නමය දන්න දහනමය තුන වැඩිකිර තුන යනනාදීවශයෙන් තමයි අපිට මේ ඥ්‍යසය එන්නේ.ල බල මේ විදි සුළ කරලමට මේ එනවාදැ කියලා මේ විදිටිනවන හරියටම හරි ඒ වැඩිකිරීම බී කියෙන් අස මේ විදිර ගත්තතා ඔල් හෝම්බක්කයක් විදියට බී වැඩිකිරීම ඒ න්‍යසයත් හොයන්න හරි ඒත් එක්කම මේ බ්ලොග් එක අබ්ද ඉවර කරනවා මම ඊඟ නිෂ්චායයි කොටස කරන නිහස කොට හ ව ඩ ෙ ප ද ර කර හො කර ෙල් ි කර ස් රයි් කර ට කොට අලුත් ොට ිකේන්නක් ලබාගන්න පුළුවන් අලුම ිඩුව එක දනැපු ගමන් එහ නම් ගිල් එන්න ජයවා බුදසරණයක් කොටම.